මොකදනේ මේ? ඇයි? ඔයා ඇයි මොකද? ඔයා ගෙදර ගිහින් ආයෙ ආවද? නැහැ. එහෙනම් මම ගෙදර ගියේ නැහැ. ඇයි? නේද ඔයා පන්තියනේ. ඉතින් මම හිටියයිද? පිස්සුදානේ ඔයාට. ඇයි? මම පන්ති කියලා ඔයා නවතින ඔයා මගේ ගෝලෙත්. නෑ නෑ. එහෙනම් මට පිස්සුනේ. මාර වැඩක් නෑ අප්පා. ඇත්තට මොකටද හිටියේ? තුවා තනියමනේ. මං තනියම කියලා කවුද ඔයාට කිව්වේ මගේ තනි රකින්න කියලා? මෙහෙමයි ඉතින් අර කවුරුත් කාගෙන්වත් අහලා තනි කර රකින්න ඕනේ නෑ. තනිකම දැනෙන්නෙත් තිබේ. පාළුව දැනෙන්නෙත් තිබේ. තනිකම පාළුව මැකෙන්නෙත් තිබේ. දන්නවද ඔය? දන්නේ නෑනේ. ඇයි? මීට කලින් දැනගෙන හිටියේ නෑ ඉතින්. දැන් තමයි දන්නේ. ඒ මොකද? මීට කලින් ඔහොම දේවල් මට කියලා දෙන්න කවුරුවත් හිටියේ නෑනේ. ඇයි? ආ. ඇයි? බලන්නකෝ. ඇයි මොකද වෙලාද? මගේ බෑග් එක. ඒ බෑග් එක කොහොමද? පන්තියනේ. මේ චුටක් ඉන්නවද? તો දුවන්න එපා අඩියුස සරප්පු දෙකුත් දාන වැටෙයියා. මහලු ටීචර් මේ කියන්නේ නම් ළමයින්ට සිහියක් නැහැ කියලා. ඒකනේ අප්පා. මට ලැජ්ජයිත් එක්ක. තාත්තේ මොකද තාත්තේ මේ ප්‍රශ්නයක් තියෙනවා නම් කෙලින්ම කියන්නකෝ. මූණ එල්ලගෙන ඉන්නේ කවුද? වෙන කවුද ඉතින්? තාත්තනේ. මොකද තාත්තට අපිට කියන්න බැරි දෙයක් නැහනේ. අනේ බං එහෙම දෙයක් නැහැ. නැත්නම් මොකද? මූණත් එල්ලගෙන. එහෙනම් ඉතින් වාඩි වියන්කෝ කියන්න. මොකද්ද? ආදිව්‍යංකෝ මුකත්තාත්ත වෙලා තියෙන්නේ
නෑ නෑ බය වෙන්න දෙයක් නෙමේ. තාත්තා බය කරනවනේ ඉතින්. මේ නංගි ඉන්නවනේ. ඉතින්? ඉතින් මේ නංගිග මොකක් හරි ලොකු වෙනසක් පේන්නේ නැද්ද ඔබට? වෙනසක්? ඔව්. කොයි වගේ වෙනසක්ද? දැන් මේ ඒකි මේ ඉස්සර හිටපු චූටියකි නෙමෙයි. හා. ඇයි? ඒක නම් මොකද තාත්තේ? එහෙම තමයි ඉතින්. ඒකේ දැන් ලොකුයිනේ. ඒක මොකද්ද? නෑ බං නෑ මේ ලොකු වෙන එකක් නෙමෙයි මම මේ කියන්නේ. එහෙනම් දැන් ඒක ටිකක් කතා බහ අඩුයි. කල්පනා කරනවා වැඩි. එහෙම තමයි ඉතින් තාත්තේ ගෑනු ළමයි ලොකු මහත් වෙද්දි හරි වෙනස්. කල්පනා කරනවා කල්පනා කරන දේවලුත් ඕන තරම් ගොඩ ගැහෙනවනේ. ඔබ ඉතින් පිළිගන්නේ නෑනේ. පිළිගන්නවා පිළිගන්නවා. පිළිගන්න නිසා නේන්නම් මේ කියන්නේ. මං කියන්නේ අපි මේ ගැන අහන්න ඕනේ. අහමුකෝ. කාටද කෝල් කරනවා? ඇත්තද? මොකද උඹ හිනා වෙන්නේ? තාත්තත් හොයන ඌපදූප. ඌපදූප නෙමෙයි බං. උඹට දැනිලා නැද්ද? දැනිලා නම් තියෙනවා. ඇහුවේ නැද්ද? අහන්න ඕන නෑ ඉතින්. ඇයි? මට දැනෙනවනේ. මොකද්ද? කවුද කෝල් කරන්නේ? කාටද කෝල් කරන්නේ? මොකටද කෝල් කරන්නේ? මොනවද ඊළඟට වෙන්නේ කියලා? මොනවා? ඔව්. කවුද බම්? මොකද්ද මේ ප්‍රශ්නේ? තාත්තා බය වෙන්නේ ඇයිති? අනේ බම්. ඒක කෙල්ලෙන්නේ තාම පොඩි කෙල්ලෙක්නේ. කෙල්ල කෙල්ල කිව්වට මේ එයා අපි හිතන තරම් පොඩි නෑ. අනිත් එක මේ චූටි දූ කිව්වට සෙල්ලම්වත් නෑ එයත්. ඇයි? තාත්තර දැනගන්න පුළුවන් වෙයි චූටි දූගේ වීරක්‍රියා ඉස්සරහට. මොනවද බං ඒ? අපෝ අපෝ මට ඔවා සැකේට කියන්න බෑ. මං හරියටම හොයලා බලලා කියන්නම්කෝ තාත්තට. සමහර විට බලමුකෝ ඒකම කියයිනේ. සමහර විට තාත්තා බය නොවී ඉන්න. ඒකි මං තරම් මෝඩත් නෑ වාසනාවන්තත් නෑ. තාත්තා බය නැතුව ඉන්නකෝ. මට වැරදිද දැන් මං ඔයගලන්ට වරදිනවට කැමති නැහැ. දැන් මේ ෆීල්ඩ් එක මල්ලී අමුතුම තැනක් වෙලා තියෙනවා. ඒ නිසා අපිට අපේ සද්දයක් දාන්න වෙනවා. කුමාරිකා හෙයා ෆෝල් කන්ට්‍රෝල් පිරිපුන් නිරෝගී ශක්තිමත් කැස් කලඹක්. කුමාරිකා හෙයා ඔයිල්. අද පටන් පිම්පල්ස් වලට ආයුර්වේද සත්කාරයක්. ලීව ආයුෂ්. දැන්ටද ඔයගොල්ලෝ හදපු සින්දු කීයක් විතර තියෙනවද? හදපු සින්දු කියන්නේ අයියේ අපි තාම එකක්වත් රෙකෝඩ් කරලා නැහැ හැබැයි. ආ එහෙමද? කොහෙද අයියේ මුන්ට මේ කිසි උමනාවක් නැහනේ. නැත්තම් අපි දිනු වෙලා ගොඩක් කල්. හවුද අපිට තාම උනා ඇත්තේ. නැත්තම් මේ උඹ හිතන්න එපා අපි ඔයගෙන කියන්නේ නැතුව හිටියට ඒ වගේන හිතන්න නැතුව ඉන්නවා කියලා. මොකද්ද මොකද්ද? දැන් උඹ තමයි මේ බෑන්ඩ් ගේන කම්මැලිම සතා. මයි යන්නේ කියපන්. බලන්න අයියේ දැන් අයියට හිතනවද අයියේ මං මේ උමනාවක් නැති මිනිස්සෙක් කියලා? ආ ටිකක් විතරනේ. හරි අයියේ මයි යන්නම් අයියේ. අයියේ නෑ නෑ මේක තේරුමක් නෑ නෑ අයියේ. හැමදාම මම නෝන්ඩි නෝනේ. එනේ නෑ මේක නම් බයිට් එකට ගන්න මාවනේ. මයි යන්නම් අයියේ. මම තමයි බං හැම බෑන්ඩ් එකේම හැම එකෙක් ඉන්නවා. ඒ බෑන්ඩ් කල්චර් එක. අනේ යන්න අයියේ යන්න. විශ්වාස කරමු අපේ ගමේ බෑන්ඩ් එකත් එහෙම එක්ක හිටියා. කොහොමද ඉතින් අනේ වගේ හිටියට ඉතින් ඒකත් හොඳයි නේද? ඇයි නැත්තම් ඉතින් මුන් කොහෙද හිනා වෙලාවත් ඉන්නේ? පොඩි ෆන් එකක් තියෙන්නේ බෑ බෑන්ඩ් එකනේ. අයියේ මේ මේ අපි දැන් එදාට සින් කරන සින්දු වල ලිස්ට් එකක් හදාගන්නත් වෙනව නේද? අපි රික්වෙස්ට් ආවොත් මොකද කරන්නේ? රික්වෙස්ට් ආවොත් සේරම ගහන්න ඕනේ නෑනේ නේ.
ඔව් හැබැයි ඒක අධ්‍යයක් කරගහන්න බෑ මල්ලි. නොමලි ඔය වගේ තැන් වලට එන සින්දු නම් අයියේ මතකයි අපිට. හැබැයි මෙහෙම ඔය පොඩි පොඩි උන් ඇවිල්ලා සමාල්ලාවට අලු සින්දු ගන්නවනේ. ඔව් අයියේ ඒවා නම් ඇත්තටම ගහන්න බෑ. ඔව්ද ඒවල arrangement ඉදි live ගහන්න බෑනේ. ආ? උනට උන් පිළිගන්නේ නැහැ නේද? කොටින් මේකේ original සිග ඇවිල්ලා උඩ සින් කරගන්නත් බෑ. අන්න ඒක නේ ඉතින්. හැබැයි ඉතින් මෙහෙම ඉතින් එක අධ්‍යයක් කර පුරුදු වෙන්න වෙනවා. පුරුදු වෙන්න නම් පුළුවන් අයියේ. හැබැයි කොහොමද ඒවා කියන්නේ? ඇයි අයියෝ ඒවන රෙද්දක්ක දැන් කියන්න බෑ තියෙන වචන හරි අමුතුයිනේ මෙහෙම එහෙමයි කියලා නොකිය ඉන්න බෑනේ ඔය හැබැයි කල්නලා නම් ගහන්නේ මලු සින්දු අපෝ උන්ට කොයිද බං මිලව රහක් තියෙන්නේ ඈ උන් මොනවද බං නොකියන්නේ නැද්ද බං මෙහෙමයි මමත් කැමතියි ඔයගොල්ලෝ යන ලයින් එකේ යන්න නමුත් ටික දවසක් යනකම් අපිට සිද්ධ වෙනවා මට වැරදි දැන් මං ඔයගලන්ට වරදිනවට කැමති නැහැ දැන් මේ ෆීල්ඩ් එක මල්ලි අමුතුම තැනක් වෙලා තියෙන්නේ ඒ නිසා අපිට අපේ සද්දයක් දාන්න වෙනවා මුලින්ම ඒකට අපි අපේ ස්ටේජ් එකක් හදාගන්න ඕනේ තේරුණා මේ අපි පොඩි විවේකයක් ගමුද මට පොඩ්ඩක් මහන්සි කුණු කෙහෙල් මල් යයි හැම තැනම මේ කුණු අතු ගාලා දානවනේ එළියට මේ ගෙදරුන් එළියට දාන්න තියෙන ගුණු ගේ අස්ස දාගෙන මොන කෙහෙල් මලක් කරන්න හදනවද මන් දන්නේ මේ මිනිහට ඇහෙනවත් නැද්ද මන් දන්නේ මේ මිනිහෝ බිසෝ මොකද මට කතා කරලාද ඇතියන්තම් කණ ඇහුණා කකුල පැත්තකට ගන්නවා මට අතු ගන්න ඕනේ ආ ඈ මොකද මේ අම්මයි තාත්තේ දෙන්නම මැද සාලේ හා හොඳයි හොඳයි කොහොමද තාත්තේ තුකේ දා පොතක් බලනද ඔව් මේ පොතක් බලුවා ආ තාත්තා පොත් කියවනවා අම්මා ළඟට වෙලා ඉන්නවා නේ මොකද්ද මේ වෙනස මොකද්ද මොකද වෙනස නෑ මං ඇහුවේ මොකද්ද මේ වෙනස කියලා මොකද්ද තියෙන වෙනස නැදින් මෙයා පොත් කියෝ කියෝ ඉන්නකොට ඔයාටත් එතරම් හෙලවෙන්න බෑනේ කොහොමද ඒක කොහොමද ඒක අයි මොකද කොහොමද කොහොමද කියලා අහන්නේ ඈ මෙයා ගිනාව අනේ ඵලයන් බයි යන්න මම්මේ පොතේ තියෙන දෙයකට හිනා වුනේ ඕක බණ පොතක් නේද ඔව් බණ පොත් වල හිනා නැවක් තියනවද මොකද නැත්තේ ඕන තරම් දේවල් තියෙනවා හරි හරි ඒක අපි පැත්තකින් තියමුකෝ අම්මා මොකද මෙතෙන්ට වෙලා කරන්නේ ඇයි මොකද මගේ ගෙදර මට ඕනේ තැනක ඉන්න පුළුවන් ඕනේ තැනකට යන්න පුළුවන් මොකද තියෙන ප්‍රශ්නේ උඹට නෑ නෑ ප්‍රශ්නයක් නෑ මේ මං ඇහුවේ මේ තාත්තා ඉන්න තැන මම මඩත් ඉන්න ඕන නේ කවන්නෑ ඒකත් ඉතින් මේ මින්න න කොච්චර උදද ඒකනේ මං කිව්වේ ඔබ මගෙන් කොසුපාර ගන්නත් ඉන්නපන් නෑ මං කිව්වේ ඇත්තනේ ඉතින් අම්මේ ආ ඕකට ඔච්චර කලබල වෙන්න කේන්ති ගන්න ඕනේ නෑ නේ ඈ නෑ මුකුත් වෙන්නේ නෑ මගේ ඇඟේ මාළු නටන එච්චරයි වෙන්නේ දෙන්නම ඩබල් දාලා පොත කියවන මොකද ඔබ බලාගෙන කටවහගෙන හිටපන් ගුටි කණ්ඩිපා මගේ කාටද කිය කොහෙද රිංගල හිටි? මම දොරාස්සේ හිටියේ. කවුද අම්ම රන්දික සර් කියන්නේ? දැන් රුපියල් 90 සිට Vaseline Cute Pack. බනින්නේ ඔක් කොටනවා මොනවාද මැසේජ් කොට කොටන හිටි නෑ අනේ මේ යනවා යන්න ඇත්තමයි නෑනේ එහෙනම් දෙනව මෙහෙට ඔය ෆෝන් එක මේක ලොක් කරලා දෙනවා කොහොදින් නම් මේ මම ඇරලා දෙන්නම්
අනේ අනේ මේ අක්කේ. අම්මේ මං දන්නවා. අනේ මේ පණ්ඩිතාචි. ඔයා ඔයාගේ වැඩක් බලා ගන්නවද? එයා ලොක් එක දාගෙන ගේම්ස් ගහනවද? ඔව් ඔව්. පුංචි මේ දවස්වල ලොකු ගේම් එකක් ගහ ඉන්නේ. අපිවත් අන්දගෙන. අනේ අක්කේ. ඇයි? මේ පොඩි ළමයෙක් කියන කතා? එයාට ඕවා තේරෙන්නේ නැහැ. ඇත්තටම කාටද කෝල් කරන්න මැසේජ් කරන්නේ? මේ යාළුවෙක්ට. කෑන් ළමෙක්ද? ඔව්. අම්මෝ ඇත්තට? ඔව් ඉතින්. හරි හරි යාළුවෝ තමයි නේද ඉන්නේ ඔයාටත්. ඔව්නේ. මේ ඇත්ත කියනවා. අම්මා වගේ ඉන්නේ මම. මටත් හැංගුවට පස්සේ ඔයා කාටද ඔවා කියන්නේ? අයියටද? තාත්තටද? බෑනේ. හා එහෙනම් කියන්නද? හා චූටි දූ හ්ම් ඇතුළට ගිහින් වැඩ ටික කරන්නකො මැනිකේ. ඇයි? පුංචි මමයි මෙතන කතාවක් නේ. මං කරදර කරන්නේ නෑ. නෑ නෑ. ඔයා අපේ කතාව අහගෙන ඉන්න එක තමයි කරදරේ. ඇයි? යන්නකෝ. දැන් කියන්න. රම්දික සර්. ඔව්. ඉතින් එයා මැසේජ් කරනවා. මැසේජ් කරන විතරක් නෙමෙයි අක්කේ. කෝලුත් ගන්නවා. ඒ විතරකුත් නෙමෙයි. එහෙනම් එයා මං ගැන හිතන් ඉන්නේ. අනේ දෙයියනේ. ඔව්නේ. එහෙම එකක් ඇහුවද? ඇහුවනේ එන්න. ඒකනේ මම බය වෙලා ඉන්නේ. ඉතින් ඇයි බය වෙලා ඉන්නේ? අයියනේ මම මොකද කියන්නේ? මේ මිනිස්සයා නම් හැබැයි හොඳ මිනිස්සේ. හොඳයිද? වෙනුමට නම් කියන්නත් බෑ ඉතින්. මොකක්ද කි මං කියන්නේ? අපි කල්පනා කරලා බලමු කෙල්ල. හා. අපි යාගේ හොඳ නරක දෙපැත්තට දාලා බලමු කොහොමද කියලා. හොඳ නම් හොඳයිද යා? හ්ම්. කොල්ලත් ලස්සනයි. හොඳ තත්ත්වෙකුත් තියෙනවා. ඔයාට ආදරේ නම් ඉතින් ප්‍රශ්නයක් නෑනේ. හ්ම්. අපි කල්පනා කරලා බලමුකෝ. අම්මේ. දෙකක් හදලා දෙන්නකෝ. දෙයියනේ මේ කෙල්ල ගියා නේද දැන්? මේ දොරසෙද ගොය දෙන්නේ? චූටි දූ. ඇයි? මෙහෙන වැලියට. අක්කේ මේ ළමයා කොහෙද රිංගල හිටි? මම දොරස්සේ හිටියේ. කවුද අම්ම රන්දිකස කියන්නේ? අනේ දෙයියනේ අක්කේ. ලොකු අයගේ කතා පොඩි අය අහගෙන ඉන්නේ නැහැ. අනිත් දවසේ කට තරනවා මම. හරිද? SLT ෆයිබර් 1212 මතන්න. අතිවිශිෂ්ට මංචලන පෆ් නුපුරුදු මහතක සුපුරුදු රසය. එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් සෙනෙහසේ සිසිලස. සමන් මල්පියල්ලේ සඳේරස් කරල්ලේ ප්‍රීති බලවන්නේ කී.